මේ වන විට රුසියාවට එරෙහි යුක්රේන් ප්‍රතිප්‍රහාරය ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරමින් සිටිනවා. කෙසේ වෙතත් යුක්රේන් ප්‍රතිප්‍රහාරය වර්ධනය කරන තරමට එයට රුසියාවෙන් එල්ලවන ප්‍රතිරෝධයත් දැඩි වී ඇති බවට වාර්තා වෙනවා. මෙමගින් රුසියාවට ඇතිවන පීඩනය අඩු කර ගැනීමට ඇති ප්‍රධානම විකල්පයක් විදියට බටහිරින් යුක්රේනයට ලැබෙන ආයුධ භාවිතයට ගැනීමට පෙරම විනාශ කර දැමීම හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මේ වන විට යුක්රේන් ආයුධ ගබඩාවට රුසියාවෙන් විශාල වශයෙන් ප්‍රහාර එල්ල වෙනවා. කෙසේ වෙතත් මේ වන විට ජාත්‍යන්තර යුද විචාරකයන් විසින් මේ යුද්ධය සම්බන්ධයෙන් විශාල අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඔවුන් පවසන පරිදි රුසියාවට එල්ලවන පීඩනය වැඩි වෙනවා කියන්නේ රුසියාව න්‍යෂ්ටික අවිභාවිතා කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා කියන එක. ඇතරම් මේ වෙද්දි න්‍යෂ්ටික අවිභාවිතා කිරීම පිළිබඳ රුසියානු ජනාධිපතිවරයාත් අනතුරු අඟවා තිබෙනවා. ඒ වගේම යුක්රේන් ජනාධිපති ව්ලැඩිමිර් සෙලෙස්කි සැෆර්සියා න්‍යෂ්ටික බලාගාරය පිළිබඳවත් අනතුරු අඟවා තිබෙනවා. ඇතරම් සැෆර්සියා කියන්නේ යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයක්. එය පිහිටා තිබෙන්නේ යුක්රේනයේ වුණත් එහි පාලනය සිදු කරන්නේ රුසියාව විසින්. මොකද යුද්ධය ආරම්භ රුසියාව විසින් මෙම බලාගාරය යටත් කරගන්නවා. යුක්රේන් ජනාධිපතිවරයා පවසන්නේ යුක්රේන් ප්‍රතිප්‍රහාරයත් සමගින් රුසියාව විසින් මෙම බලාගාරය ප්‍රාණාපේට තබා ඇති බවයි. ඒ වගේම ව්ලැඩිමිර් පුටින් විසින් න්‍යෂ්ටික අවිභාවිතා කිරීමේ තර්ජනය සැබෑ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසිනුත් පිළිගෙන තිබෙනවා. සැපෝරුසියා ප්‍රදේශයේ යුක්රේන් ප්‍රතිප්‍රහාර ඉහළ ගියොත් රුසියාව විසින් න්‍යෂ්ටික බලාගාරයට හානියක් කරන්න වැඩි ඉඩකඩක් පවතිනවා. ඇතරම ඒ ආකාරයට සිදු වුණොත් අසල්වැසි රටවල් විශාල ප්‍රමාණයකට දැඩි හානියක් සිදුවන බවට වාර්තා වෙනවා. අතරින් වැඩිම හානියක් සිදුවන බවට වාර්තා වෙන්නේ යුක්රේනය, බෙලාරුස්, මොල්ඩෝවා, ලිතුවේනියා, ලැත්වියා, එස්තෝනියා, පෝලන්තය සහ රුමේනියාවට. මීට අමතරව එමගින් රුසියාවේ බටහිර ප්‍රදේශයට, සර්බියාවට, හංගේරියාව, ස්ලෝවැකියාව සහ චෙක් ජනරජයටත් හානි සිදුවන බවට වාර්තා වෙනවා.